අපි මේ අනුස්සති භාවනා ගැන විශේෂයෙන් අවධානයක් යොදන්නට ඕනේ. හේතුව ගිහි බෞද්ධයන් වශයෙන් ඉන්න හැම දෙනාට ඒක පේළියට දිනපතා භාවනා දිනු කරගන්න අපහසු වෙනවා. සාමාන්‍ය උදේ ටිකක් වෙලා දහහන්දෑවේ ටිකක් වෙලා හොයන දවසතාව ටික කොහොමයි කරන්නේ? එහෙම ස්වල්ප වශයෙන් සමාධි භාවනා වඩලා ජයගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අනුස්සති ක්‍රම වැදගත් වෙනවා. නිදසුනක් වශයෙන් කියනවා නම් වයස 7ක 8ක 10ක දරුවෙකුට හෙල්ලෙන්නේ නැතුව විනාඩි 15ක් ඉඳ කිව්වට ඒ දරුවාට ඉන්න බෑ. ඒ දරුවාට නලියන්න වෙනවා. ඉතල කතාවක් කියනන අලියන්න ළමෙන්ද නලියන්න මා හිතේ කියලා. නලියන්න මා උනේ. හැරෙන්නවා යා මෙහා. දැන් අපි දැක්කා පාසල් ළමයි භාවනා පන්තුවට වාඩි වුණාම විනාඩි 5ක් ඉන්න බෑ. අරේ බලනවා මෙහෙ බලනවා hina වෙනවා. එක එක නට ඇඟින්ෙන් අනිනවා. ඔය වගේ සුළු වෙනස්කම් තමයි දරුවාගේ කියේ. නමුත් නැනවත් ගුරුවරු නැනවත් දෙමව්පියෝ දරුවෙක් මනාප වෙන්නේ නැහැ. ඒ ස්වභාවයෙන් නොදරුකම. නමුත් ඒ දරුවාට අපි මේතර 100ක් විතර රූලක් දෙනවා මේක 10 වාරයක් දුවන්නේ කියලා. මේ දරුවා බොහොම සන්තෝෂයෙන් දුවනවා. රූල දිගේ දුවන්නේ. රූල දිගේ දුවලා මහන්සි වුණාම විල හිට ගන්නවා. අන්න ඒක ගොඩ තැම්පත් වෙනවා. ඒ වගේ තමයි අපි මේ නොදරු හිත. භාවනාට ගියාම හිතේ කමනාප වෙන්න එපා. හිතේ ස්වභාවය දුවන පණින එකයි. හිතේ ස්වභාවය අත්මනතාවස වීමයි. මොකක්ද මේ අත්මනතාව කියන්නේ? සන්තෝෂයෙන් සිටීම. දරුවා සෙල්ලම් කරන්නේ සන්තෝෂයෙන් ඉන්න. ඒ වගේ මේ හිත දුවන්නේ පණින්නේ විසිරෙන්නේ කොතනද සතක් කියන්නේ කියලා සතුට හොයන එකයි. මේක තමයි අත්මනතාව කියන්නේ. යම් කිසි විදියකින් මේ අනුස්සති භාවනාව යෙදීමේදී අර කුඩා දරුවා රූලක 10 වාරයක් දිවා වගේ අපි බුද්ධ අනුස්සති නැමැති රූලේ දුවවනවා හිතේ. දාස පුරාම බුදු ගුණන් හිතේ කියව කියවා කියව කියවා දෛනික වැඩවලේ දෙනවා. ඉතින් හිත දුවවනවා. දුවවන්නේ රූලකයි. ධම්මානුස්සති සංඝානුස්සති ආදියත් එහෙමයි. කාගත සතිය එහෙමයි. එතකොට මේ අනුස්සති භාවනාව දාස පුරාම කිරීමේදී මේ දුවන සිතට ලොකු ආස්වාදයක් ලැබෙනවා. ඒ මොකද? නීවර නැමැති මේ හොරු හිතට වැඩ ගන්නෙ නෑ. ඒ නීවරණේ ඉතින් ඈත් වෙනවා. ඊට වඩා ශක්තිමත් සතියක් මෙතන පවතිනවා. තේලියෙන් තේලියට තේලියෙන් තේලියට අනුස්සති මෙනෙහි කිරීමේදී සතියයි ඥානයයි දෙක අවදීන් කියන නිසා නීවරණේ කියන මේ හොරුන්ද ඇතුල් වෙන්න බෑ. ඒක නිසා හිත බොහොම කර්මන්නේව බොහොම අවදීන් පවතිනවා. එහෙම පැවතීම නිසා යම් වෙලාවක උදේ හරි දවල් හරි රාත්‍රියේ හරි භාවනාට වාඩි වුණා නම් ඉතාම පහසුයි. බාධාවක් නැමැතිව චිත්ත සමාධිය වඩන්න පුළුවන්. එයින් යෝගාවචරය විශාල සතුටක් වින්දිනේ කරන අන්ත මනසටපත් වෙනවා. භාවනාවේ අරමුණ හරියට භාවනා නිමිති පහළ වුණාම බොහොම ලොකු සන්තෝෂයක් හිතට ඇති වෙනවා. චිත්ත සොයා සොයා ගියෙත් නෙවෙයි. සයමින් දිවියෙත් මේ වාගේ සන්තෝෂ වෙන දෙයක් කොමක්ද කියන එකයි. අර ඉඳුනම් පිනවීමෙන් ලැබෙන සතුටට වඩා මේ භාවනා අරමුණෙන් ලැබෙන නිරාමිස අරමුණේදී ලැබෙන සතුට බොහෝම සැපදායකයි. ඒක නිසි හැටේට වැඩුනම් පස්සේ කෙරෙතෙන් සාලවත් මේ හිත දුවවන්න බෑ. ඊට පස්සේ මේ සිත බොහෝම කඩින් ඇලිගෙන සමාධිමත් වෙනවා. මෙන්න මේ පිළිවෙලාසේ බෞද්ධයන් අනුගමනය කරතොත් අනේ මට භාවනා කරගන්න බෑ කියලා කවදාකවත් කියන්නේ නැහැ. මට භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා කියන්නේත් නැහැ. මේ තරදු 30කට පමණ ඉස්සරයක මහත්මයෙක් මට කියනවා ස්වාමීන් වහන්සේ අපට භාවනා කරන්න වෙලාවක් නැහැ. අපට ධර්මයේ හැසිරෙන වෙලාවක් නැහැ. නමුත් අපි ධර්මයේ නැහැසිරෙන වෙලාවක් නැහැ ස්වාමීනි කියනවා. ඉතින් වැඩගත් පිළිතුරක්. ධර්මයේ නැහැසිරෙන වෙලාවක් නැහැ කියනවා. ඒ මොකද කාරණේ? වාඩි වෙලා යමක් හිතන්න වෙලාව නැහැ. නමුත් දාස පුරාම තමන්ගේ සිත කුසල් අරමුණේ පවත්ව ගන්නවා. මේක තමයි කිව්වේ ධර්මයේ නැහැසිරෙන වෙලාවක් නැහැ කියේ. මෙන්න මේ අනුව සලකා ගැනීමේදී අපේ යෝගාවචර ගිහිප දිසාම දෙනාට වැඩගත් තැනක් මෙතන. දාස පුරා නිින්දෙන් අවදි වූ තන් පතන් නැත නිින්දට යනතුරු
අපේ සිතේ නීවරණ පහළ නොවන පිණිස මේ අනුස්සති භාවනා ක්‍රම අපි අනුගමනය කළ යුතු වෙනවා.